සඳගිරි මුදුන යම් වැඩසටහන් මාලාවක අපි කතා බහ කළා ලංකාවේ 60 සහ 70 දශකයේ සංගීත සංස්කෘතිය ගැන. ඔබට මතක ඇති අපි කණ්ඩායම් සංගීතය ගැන එක්තරා ආකාරයකට සාකච්ඡා කළා රත්නශ්‍රී විජේසිංහයන් සමඟ යම් ඒ යුගයේ සංගීතඥයෝ නැත්නම් ගායකයෝ කීප දෙනෙක් එක්ක. එතකොට යම් කාරණාවන් කීපයක් මතුණා. يعني මේ යුගය මේ 60 70 දශකයන් දෙක කියලා කියන්නේ ලංකාව විතරක් නෙවෙයි ලෝක පරිමාණයම සංස්කෘතික සහ දේශපාලනික විචලනයන් වෙනස් වීම වලට හේතු පාදක වෙච්ච යුගයක් කියන එක. ඒ කාරණාව ගැන අපි කතා කළා. ඉතින් මං හිතනවා මේ පූර්විකාව මාගේ එන්නේ මේ කතන්දරේ මම කිව්වේ ඔබට යම් හේකින් ඔබ ඒ කාලේ හිටියා නම් ඔබට මතක් වෙයි 1960 දශකය සහ 70 දශකය අතර කාලය තමයි ලංකාවේ තරුණයන් ට දේශපාලනයේ ඓන්ද්‍රීය සම්බන්ධතාවයක් තියෙනවායි කියන කාරණාව ඉස්මතුණු කාලේ. එක පැත්තකින් ගත්තොත් එහෙම සංගීතයේ ඒ බලපෑම තිබුණා. එක කලාපයකට අපි හිතමු ජනප්‍රිය සංගීතයට ඒ දේශපාලනික බලපෑම ලැබුණා. නමුත් සංගීතමය බලපෑමක් ලැබුණා ලෝකේ අනිකුත් කලාපවල බටහිර සංගීතමය බලපෑම. ඒත් එක්කම ලංකාවේ තරුණයන් ඉතා නිර්මාණශීලී දේශපාලනික තරුණයන් සංගීත ක්ෂේත්‍රයට ලේඛන කලාවට යනදි වශයෙන් මේ කලාවේ නානාවිධ ක්ෂේත්‍රයන්ට එන්න පටන් ගත්තා. මම හිතනවා ඒ කුඩා ප්‍රවේශයෙන් රත්නශ්‍රී අරමුණ බාර දෙන්න අද අපේ ආරාධිතයා ගැන කතා කරන්නත් ඒ සංගීතය සහ ඒ සාහිත්‍ය දේශපාලනික වන්නේ කෙසේද කියලා කතා කරන්න. ආයිබන් නදීක මේ සඳගිරි මුදුන අද අපේ විශේෂ වැඩසටහනක් කරනවා. පළමුවෙන්ම ඔබ හැම දිනාටම අර්ථවත් මීරි හැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා. ඔබ කිව්ව ආකාරයටම 70 දශකයේ සටහන් කරන්නේ අපේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සංස්කෘතික සහ කලා ශාස්ත්‍රයේ ඉතාම කඩයිම් වර්ෂය හැටියට කඩයිම් දශකයේ හැටියට තමයි 70 නම් කරන්න පුළුවන් වෙන්නේ. 70 දශකයේ ආරම්භයේදීම අතිශයින්ම විප්ලවීය අත්දැකීම් අපේ කලා ශාස්ත්‍රයට ලැබෙනවා. නිකම්ම නෙමෙයි ඒවා දේශපාලන ශාස්ත්‍රයත් එක්ක ලැබෙන අත්දැකීම්. ඔය වාමවාදී දේශපාලනයෙහි පෙරහුරුවක් ඇතිව ඒ අත්දැකීම් එක්ක කලාව අපේ වෙනස් වෙන්න පටන් ගන්නවා. කලාවට දේශපාලනය ඇතුළත් වෙන්න පටන් ගන්නවා යම් පමණකින් යම් යම් අනුපානවලින්. ඒවා නාට්‍ය ශාස්ත්‍රයේ, සිනමාවේ, නවකතාවේ, ගීතයේ. ඒ ගීතයට මේ ප්‍රවණතාව කැඳවාගෙන කලාකරුවන්ගෙන් කෙනෙක් ගායන ශිල්පියෙක් ගායන වේදිකෙක් තමයි අපි අද කැඳවාගත්තේ සඳගිරි මුදුනට. අකාලික ප්‍රේමයේ මියදී නිධන් කළ හදවත් මත ඉදි වූ කඳුළු ස්මාරක වෙනුවෙන් ඔහු ගී කෙය. සදාතනික මානව අරගලයේ තේමාවන්හි ප්‍රකම්පනය නුබේ ගීතාවලිය මත මියුරු සරින් සටහන් විය. ලාංකේය ගීවංශය තුළ නුබ සුගැයූ ගීතයේ රසවත් බවද හරවත් බවද ගැඹුරුතාවය ගැනද නුබ සදා සවිඥානික විය. වැව් බැඳි රටේ රජරට ගොන් විදුලිය සැරසූ ඒ හඬින් හුදී ජන ගිලන් හදවත් සියුම්ව සංස්පර්ශ කරන්නටත් නුබේ හැඟුම් බර හඬට හැකි විය. මගේ දුවේ ඔබ අවදියෙන් නම් ඒ අන් කවරකවත් නොව ගායන වේදී කරුණාරත්න දේවුල්ගණේ නම් නුබමය. අතීතය සිටිනයා පමණයි ඔබසුව හඳත් සිය ගීතය භාෂාවේ අපූර්වත්වයෙන්ද සෞන්දර්යයේ සහ ප්‍රඥාවෙන් සුපෝෂණය කරගත් සිය මියැසි මාවතද ලාංකීය මියැසි වංශයේ සරල ගීතය සිය අනන්‍යතාවයෙන් සැරසුවේය. මේ විසල් රාත්‍රියේ
සඳගිරම සැනසෙන මියුරුසර ඇසුරට ඇසට අසුවන මායිමේ සිට ගයන්නට නුඹට අපි මෙසේ ප්‍රේමාරාධනා කරමු. රත්නශ්‍රියයේ මතුකල කාරණාවක් මම හිතන ස්ඵුට වෙනවා මේ ගායනාව. ඒක තමයි ඔබ කිව්වා වාමවාදී දේශපාලන පසුබිමක් සහිතව ඇවිල්ලා එවැනි සගින් එක්ක ඉඳලා සහ එවැනි සාහිත්‍යයක් එවැනි කලාවක් ජනතාවත් එක්ක බෙදා හදාගෙන, නමුත් එතනින් නොනැවතී ඊටත් වඩා වෙනත් මානුෂීය කලාපයක් නැත්නම් අනුරාගය, දැන් මේක නම් අනුරාගයක් නේ, නමුත් වෙනත් කලාපයකට, වෙනත් මානුෂීය කලාපයකට, දේශපාලනයේ යම් ආකාරයකට විනිර්මුක්ත වෙච්ච කලාපයකට පවා ඔහු තමන්ගේ ගායනාවන් ගෙන ගියා කියන එක. විනිර්මුක්ත වෙනයි කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. නදීකර මේක විනිර්මුක්ත වෙලා නැහැ. මොකද දේශපාලනේ තියෙනවා, මෙතනත් තියෙනවා. දැන් මේ පූජ්‍ය පල්ලෙගම හේමරත්න හඳුරන වහන්සේගේ නායක හඳුරන්ගේ වචනයක් මේක. දිවුල් මුල් කාලෙම ගායනා කරපු ගීතයක් මට මතක හැටියට දිවුල් උපාලි ජයලත්. ඔව්, උපාලි ජයලත් මේක තනු නිර්මාණය කළේ නාලකංජන කුමාර. ඔහු තමයි මේ සංගීත සංයෝජනය කරේ. ඔව්, දැන් මේ කියන කාරණය මේ බැලු බැලමට අපට එකඟ වෙන්න බෑ. අතීතයේ සීනයක් නෙමෙයි, අතීතයේ ඇත්ත.
එක වියුක්තව ගත්තම අතීතය ඇත්ත. මොකද අතීතේ තමයි වර්තමානයේ පදනම් වෙලා තියෙන්නේ. අතීතේ පහු කරගෙන අපි ඇවිත් තියෙන්නේ මෙතෙන්ට. හැබැයි මේක සංයුක්තව ගත්තම මේක මේ කියන කාරණයට එකඟ වෙන්න වෙනවා අපිට. මේක වියුක්තව ගත්තම එහෙම වුණාට සංයුක්තව ගත්තම මේ පුද්ගලයාට වෙච්ච දෙයක් නෙමෙයි කියන්නේ. ඒතකොට ඇත්ත මේක. මොකද එහෙම වෙන්නේ හා සංයෝගෝ වියෝගන්තා. සියලු එකතු වීම කෙලවර කොට ඇත්තාහ. මේකනේ කියන්නේ. එකතු වුණ නිසා තමයි වෙන් වෙන්න වෙලා තියෙන්නේ. එකතු වුණා. සංයෝගයේ තමයි කෙලවර වියෝගේ. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් එදා වියෝගක් නැහැ. ඒක වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ පුද්ගලයා පෞද්ගලිකව මෙයා මේක විසඳ ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන මේ උත්සාහයේ ප්‍රයත්න තමයි මේක ඊළඟට තියෙන්නේ. මේකේ ඍජුවම ගත්තොත් මේකේ දැන් ඔබ එහෙම නැත්නම් විශේෂයෙන්ම රත්නශ්‍රීගේ පද රචනා ගත්තත් මේ යුගයේ තරුණයන්ගේ එහෙම වාමවාදී දේශපාලනික පසුබිමක් සහිත තරුණයන්ගේ කලාකරුවන්ගේ මැදිහත් වීම හැම විටම තිබුණේ එක්තරා හෝ තවත් විදිහකින් මේ පන්ති සමාජය ගැන විග්‍රහ කරන මේ දේපළ විසංතුලන නැත්නම් අසමතුලිතතාව ගැන කතා කරන එක්තරාකාරයක ප්‍රාග්ධනය ගැන කතා කරන එක්තරා හෝ තවත් ආකාරයකට කතා කරන කෘතියන්ගේ නමුත් මේ ගීතේම අදහස් කළේ ඒන් විනිර්මුක්ත වෙච්ච එකක් කියලා. මේකේ පැහැදිලිවම යම් ආකාරයක බෞද්ධ යති රීතියට යටත්ව හඳුරු මේක ලියලා තියෙන තාම පරිස්සමින් ලිව්වා කියලා තමයි හිතන්නේ. බැලූ බැල්මට හුදු ප්‍රේම ගීතයකට අරත් මම හිතන්නේ එකඟ වෙයි එකට එහා ගිය බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච ගීතයක් කියලා තමයි මට හිතෙන්නේ. යති රීතියට යටත්ව තම පරිස්සමින් වචන හසුරවලා ලියපු ගීතයක් කියලා මට හිතෙන්නේ. ඔව් අන්තිම කොටස කියනවානේ සබාදහමට නෝන අවනත ලෝකේ කිසිවක් නැහැ. හැබැයි සබාදහම කියන්නේ අශ්ලෝක ධර්මයෙන් ලාභෝ අලාභෝ අයසෝ අසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛ. මෙයාට තියෙන හැබැයි මේ පෙරදුව මිස පැයක් නැහැ කියලා. ඒක හිත හදාගන්න එක මේ කරන්නේ අස්වසනෙක් කරන්නේ. එහෙමයි තමයි ඉතුරු වෙන්නේ මම කිව්වේ ඒකයි. පරණවාදී රචිතෝන්නතිය රාවින් හදෝගන්නේ උචිතෝන්නතියටයි සභා වර්ණවාදී අනුමයි තෝරගන්නේ එහෙම හිත හදාගෙන ජයග්‍රහක වෙන අය. ඒක මම හිතනවා පළමු ගීතය එක්කම ඔබට පේනවා අද දවස කොච්චර විචිත්‍ර වන්නට නියමිතද කිය. මම හිතනවා කෙටි විරාමයකට යන්න මේක තමයි සුදුසුම වෙලාව. බලාගෙන වැව් ඊට පෙම් බැඳි
වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ පුත් තනියම ඉනාවේ මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි ඝන කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේන මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ දැයි මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි මම කැමති මේ ගීතය ගැන සාහිත්‍යමය විවරණයක් කරන්න ඔබට ආරාධනා කරන්න රත්නශ්‍රී නදීක මේ පොඩි ආචාරශීලී ප්‍රශ්නයකට මම මැදිහත් වෙනවා මොකද මේ ලිව්වේ මම නිසා දැන් මට මේ ගැන වර්ණනා කරන්න අයිතියක් එහෙම නැහැ ඉතින් අපි යෝජනා කරමු හොත් මේක මට පුළුවන් මම මගේ මම ලිව්වේ ඇයි කියන කාරණේ කියන්න පුළුවන් නේ ඒක කිව්වට කමක් නැහැ නේද ඔව් ඔව් දැන් මට දෙන්න දිවුලට වගේ මටත් දුවලා දෙන්න කියලා දිවුලට එක දුවයිනේ මට දුවලා දෙන්නේ මගේ දුවලා ගියේ අපේ ගාල්ල නගර ජනප්‍රිය බාලිකා පාසලකට ඒගොල්ලෝ ගියේ දැන් ඒගොල්ලෝ ඉගෙන ගත්ත ඒ පන්තිවල හිටියේ ඉතා ධනවත් දෙමව්පියන්ගේ ළමයි මේ උදන්නා දැන් පාසලක මේ වැඩිපුරම ගරු සැලකිලි ලැබෙන්නේ බාලංශ පන්තිවලට උගන්වන ගුරුවරියන්ට ඒගොල්ලන්ට වටිනා තෑගි භෝගි හිඳ දෙනවා දෙමව්පියෝ ඉතින් මගේ දුවගේ ළමයි දුව ඉගෙන ගත්ත පන්තියේ මේ ගුරුවරියටත් එහෙම තෑගි භෝග හම්බ වුණා සමහර ධනවත් දෙමව්පියෝ වටිනා සාරි ගිහින් දෙනවා රූපාණ යන්ත්‍රපා පරිත්‍යාග කරනවා සමහර අය හිටියා මේගොල්ලෝ නිවාඩු කාලේට මාලදිවයිනේ සංචාරවලට පාවා එක්කන්න පුළුවන් ශක්තිවන්තයි ඒ කාලේ මම ගුරු විද්‍යාලේ වැඩ කළේ මට එච්චර හයියක් තිබ්බ නැහැ ඉතින් මට පේනවා මගේ ළමයි මේක නිසා පොඩ්ඩක් දුර්මුඛ වෙලා හිටියේ මේගොල්ලෝ නමුත් මම ගුරුවරුන්ගෙන් අහන්නවත් ගියේ නැහැ ඇයි කියලා මම කරන්නේ මේගොල්ලෝ නිවාඩු කාලේට අපේ ගමේ එක්කනවා ගම කියන්නේ මම පදිංචි වෙලා හිටිය ගාලේ කොටුවේ අපේ ගම තියෙන ටිකක් ඇතුලේ මේ කිලෝමීටර් 20ක් විතර ඇතුලේ එල්ලඹුරේ කියන බොහොම පිටිසර ගමක් ඒක. එක ගිහිල්ලා රෑට හඳ පැවුවට පස්සේ මම මේ දෙන්න එළියට අරන් වෙලා මිදුලට පෙන්නනවා. එතකොට අපේ ගම ඉදිරියෙන් තමයි සිංහරාජ කඳු වැටි වැවුම් වේගෙන යන්නේ. කඳු වැටි වලට හඳ එළිය වැට ලස්සනට පේනවා. ඇල ගලාගෙන බහිනවා. සද්දෙත් ඇහෙනවා. කුඹුරු පැහිලා හඳ එළිය වැට දිලිසෙනවා. සීපාලිකා පිපිල සුවඳේනවා ගෙට මේ ඔක්කොම පෙන්ල මන් දරුවන්ට කියනවා පුතේ දැන් මේවා රස විඳින්න අපිට සල්ලි විඳන් කරන්න ඕනේ නැහැ මේ අපට ලැබිච්ච දේව මේවා විඳින්න විඳගෙන අපේ ඊළඟ පරම්පරාවට මේවා ආරක්ෂා කරලා බාර දෙන්න අපට යුතුකමක් තියෙනවා ඇත්තට මේ කල්පනාව තමයි මට ඕන උනේ කියන්න මුළු රටේම ළමයින්ට ඒකට මම මේක ලිව්වේ ලියලා අන්තිමට දැන් බලන්න කියනවනේ ඔය සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි එන් රේපාලිකා රැයට ඇවිදිනවා මල් කුලකට පාරල යනවා තාරකා වැටලා තියෙන වතුරට
මේක කියනවා මේ මේ නදීක මේ අපි ඔය කොච්චර පඬිතකම් කතා කරත් මෝඩ වැඩක් කරනවනේ හරියට කොච්චර ඉරහඳ තාරකා වගේ දීප්තිමත් වස්තු තිබුණත් අපි කලවරට ආදරය කරන වෙලාවල් තියෙනවා හැබැයි කලවරට ආදරය කළොත් හැබැයි ඉරහඳ තරවලට ණය ගැති ලෝ දුන්නු දේවල් අද අපට හෙට ලෝට පෙරලා දිය යුතුයි මේක අපි ණයට ඉල්ලගෙන තියෙන අනාගත પરම්පරාව අපි අපව බාර දෙන්න ඕනේ ඔය මේ ලෝට ආදරේ නම් මුල්ලෝම ඔබටත් ආදරේ මේ ලෝකෙට ආදරය කරන්න අපට ඕනෑවටත් වඩා හේතු තියෙනවා මං හිතන්නේ මගේ ජීවිතය ගැන සලකනකොට මට හිතේ තියෙනවා මම හිතන හුඟක් දෙනකොට එහෙම වෙන්න ඕන කියලා මේ ගීතය අතට ගත්ත වෙලාවෙම මම කියන්නේ හැමදාම මේක කවි කියලා හොඳ කවියක් තමයි මම දැක්කේ මේ ගීතය ගත්ත වෙලාව මට මගේ ළමා කාලේ එක මගේ ගුරුතුමියක් හිට වයලට් කියලා එතුමියට කියා දුන්න කවි පන්තියක් තිබුණා රාත්‍රියේ කවි පන්තිය මම හතරේ පන්තියේ එස් වහින්ද හම්දුරු ලියලා තියෙන්නේ සමම් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහසන්න බලන කොච්චර ලස්සනද රැට හඳහාමි අප දිහා වේ බී බලයි පාහිනාව සිහිල් සුරන් රැල් විඳින්න දොරට යන්න හොඳ වෙලාව මගේ හුරතල් අක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නේ පිනි බින්දුයි හදම එකක් ඒ වාගේ මේ කවිය හැම වෙලාවෙම මේ ගීත ගායනා කරන හැම මොහොතකම මට මතක් වෙනවා මේක සංගීතවත් කලේක රෝහණ වීරසිංහ ඔහු තාම මියුරු තනු කීපයක්ම දාලා වෙනස් කරලා ඉතාම නිහතමානීව මේ ගීතයේ අදහස වඩා වඩා පැහැදිලි වෙන්න අවශ්‍ය තනුවක් නිර්මාණය කරලා දුන්නා අපි ඊළඟ ගීතයට ගිහිල්ලා නැවතත් මේ සාකච්ඡාවට එළඹෙමු මගේ හිතේ සියුම් තැන් සොය සොය
ප්‍රදේවෙත් නොබයි ඒ නොබෙන් සිත නොමිදේ උතුමයක් තමයි සුල්ලඟ නුබ වගේ සිත් මල වටායිති මල් සුවඳ පුර හොරෙන් නරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මදට ඇද වැටි මලේ පාට නොසේදීන පුදුමයක් තමයි මේ ගීතය නිර්මාණ වුණේ 90 දශකයේ මං හිතන්නේ අනුපහේ 94 වගේ. ඉතින් මේ 90 දශකයේදී ලංකාවේ මේ 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 ශෛලිය, ඒ කියන්නේ එක්තරා විදිහකට අනුරාධපුරයේ සහ ඒ කියන්නේ මේ රජරට කලාපේ සංගීතය මේ මේකේ සංගීත අධ්‍යක්ෂක විශාරද කපුගේ. ඒක තමයි. මේ මේ එක්තරා විදිහක ලාක්ෂණික කෝඩ්ස් භාවිතාවක් සහ කවුන්ටර් පාර්ට්ස් එහෙම නැත්නම් සංගීතමය ආකෘතියක් පේනවා මේ මේ කලාපය ආශ්‍රිතව මට ඒක තේරෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? යම් භූගෝල විද්‍යාත්මක කාරණාවක් තියෙනවද කියලා. නමුත් ඒ කෝඩ්ස් ඒ තානය ඒ සියල්ලෙම තියෙන ඒ ගතියක් උදාහරණයක් විදිහට ඔබේ ඔබ ගායනා කරන ගමට කලින් හිරු ඒක මම හිතන සංගීතවත් කලේ සහ සුනිල් දයානන්ද කොනාරු දැන් ඒ හැම ගීතයකම තියෙන ඒ කලාපයට ආවෙනකෝ යම් ආකාරයක රූපයක් මට තේරෙන්නේ නැහැ ඒකට හේතුව මොකද්ද ඒක යම් විදිහකට හොයන්න ඕන දෙයක් මම කැමති ඒකේ ඒ ගීතය ගැන ඔබේ අදහස ගැන දැනගන්න ඕනේ දැන් මේක මේ යමුනා මාලිනී පෙරේරා රචනා කළ ගීයක් මේක මේ අපූර්ව ප්‍රේම ගීයක් ඇත්තටම. දැන් ප්‍රේමය කියනකොට නදීක මේක දෙපැත්තටම ස්ත්‍රී පුරුෂ දෙපැත්තෙම තියෙන අතිශයින්ම ජීවන ලාලසාව වඩවන දෙයක් මේ ප්‍රේමය කියන්නේ. ප්‍රේමය කලා නිර්මාණයකින් ප්‍රතිනිර්මාණ වෙන කොහොමද කියන කාරණයට හොඳ උදාහරණයක් මේ ගීතේ. මොකද මේ දැන් ඊට කලින් සඳගිරි මුද්දුන වැඩසටහන මම කියපු කාරණයක් මට නැවත කියන්න අවසර පතර නදීක ඔබෙන්. ඒ තමයි මේ ලෝකේ මේ 100%ක් හොඳ හෝ 100%ක් නරක හෝ මිනිස්සු හෝ ගැහෙනු නැහැ කියන එක. ඉන්නේ හොඳ සහ නරක මිනිස්සු ඉන්නේ. මම කිව්වේ ලින්කන් ගැන කතා කරලා ඉබ්‍රහම් ලින්කන් වරක් අර ඡායාරූපයක් නිර්මාණය කරන්න කියපු වෙලාවේ ආලෙක රූපයක් ඔහුට ඔහු ඇඳන් ඉන්නවා මම ලස්සන පින්තූරයක්. ලින්කන් කියනවා මේක නෙවෙයි මගේ පින්තූරය ඔබ අඳින්න මගේ ඉන්නොත් එක්ක. ඩ්‍රොමි විත් මයි වෝට්ස් කියලා ඔහු කියන්නේ. අඳින්න මගේ ඉන්නොත් එක්ක. ඉන්නොත් එක්ක තමයි ලින්කන් කියන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් පෙම්වතෙක් පෙම්වතියක් තමගේ සහකරුවා බාරගන්නේ එයාගේ අඩුපාඩු දුර්වලකම් එක්ක ඒ ප්‍රතිවිරෝධ වලින් ගහන පෙම්වතා තමයි මේ ඉන්නේ සිත කණිකලෙත් නොබයි පසුපසම එලව එලවාවි සනසුවෙත් නොබයි හිත තනිකලෙත් නොබයි පසුපසම එලවාවි සැනසුවෙත් නුඹයි තනිකලෙත්වා පස්සේ ආයි සැනසුවෙත් යාමයි ඊට පස්සේ කියනවා හිත හැඳෙනෙත් ඔබයි මගේ හිතේ සියුම් තැන සොයසේ රිදවෙත් ඔබ ඒ දෙකම කරනවා ඒක නිසා තමයි ආ පෙම්මතා කියලා නම තියන්න ඕනේ යාට ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක දෙපැත්තම තේරුම් ගන්න ඕන මේ මිනිස්සුන්ගේ අඩුපාඩුකම් වෙනවා ජීවිතය කියන්නේ ඒකනේ මිනිස්සු ඒ පෙම්මතාගේ අනන්‍යතාවය හොයාගෙන යන තේරුම් ගන්න බෑ මෙයාට ඒ අනන්‍යතාවක් සොයන පෙම්වතියක් හෝ පෙම්වතෙක් මේ ලිව්වේ යමුණා නිසා මේ එයා එයාගේ එයා කතිකාව හැටියට ගත්තොත් මට පේන්නේ පෙම්වතෙක් හොයනවා කියලා එයා. දැන් දියුල් කියන නිසා මට හැන් පෙම්වතියක් හොයනවා කියලා. දෙන්න දෙපැත්තටම හරි මේක. අපි කෙටි විරාමයකට යමු. Thank you.
යසෝදරා දේවි වාවනු බැරි තැන රහසේ හැලුවා පෙර සංසාරේ ඇසුර මතක්ගේ ලාදලු බූපත් සෙමින් සැලෙන ඇතරම නදීක මේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කළ ගීයක්. යසෝදරාව කියන්නේ මේ පෙරදිග සාහිත්‍යයේ පෙරදිග ආගම්වල අපට මුණ ගැහෙන ආදර්ශවත් පතිනි කාන්තා චරිතය. යසෝදරාව ගැන අපේ ශාසන වහන්සේ හඳුන්වන්නේ මේ යසෝදරා පීන පයෝදරා දරන් අනංග රංග ධ්වජභූත මංගං දේවච්චරං උජ්ජලිතං පතිබ්බතං කියලා. සෝදරා පුන් පියවරු දරන්නේ අනංග රඟට නැගු අඟට යුවරට නැගු කොඩියක් වැනි අනංග රංග ධ්වජභූත මංගං දේවච්චරං දිවසරක් වගේ උජ්ජලිතං බැබලෙනවා පතිබ්බතං පතිවත රකින්නවා. ඔය සියලු කරුණු කාරණා එක බලනකොට මේ ගීතයට පදනම් වෙන මේ සෝදරාවගේ චර්යාව අතිශයෙන්ම සුකුමාර පතිනියකගේ හැසිරීම විලාසයක් පෙන්වන්නේ. එක අපේ රමකුණ සිද්ධාර්ථ මහතුරාගේ වචන වලින් තමයි රූපණය වෙන්නේ හරියට. දැන් දුන්වහන්සේ අවුරුදු 13ක් යසෝදරාවත් එකට ජීවත් වෙනවා කුලගේ පති පතිනියත් එක්ක. ඒ නිසා බුදුන් වහන්සේ ගැන සිද්ධාර්ථ කුමාරයාගේ චරිතය ගැන හොඳින්ම දන්න ඇය. මේ ඇයට මේ විප්‍රයෝගේ වඩාත් දැනෙන්න ඕනනේ. කිමුල් අතට ආපහු නැවත වාරයක් වැඩම කළ වෙලාවේ බුදුන් වහන්සේ
මුණගැහෙන අසෝදරාව ගොප් මස අල්ලාගෙන වැළපෙන බව කියනවා අපේ බෞද්ධ සාහිත්‍යය. බුදුන්වහන්සේ මේ ඒ දා තමයි සඳකිත උදාව ඇයට දේශනා කරන්නේ. ඇය වැළපුරු ආකාරය කියන කොහොමද? ලාදළු බෝපත් සෙමෙන් සැල්ලසේ. මුංචි ලාදළු බෝපතක් ලාසු සුළඟින් හිමින් ඇල්ල වගේ පුංචි ඉතිබිඳුමින් පටන්ගෙන වාවුණු බැරිතන රහසේ හැඬුවා. පෙර සංසාරය ඇසුරම දක්වී මේ ආත්මිතරක් නෙමේ මහා ආත්ම ගාන තිස්සෙන ඇසුරමක්. ඊට පස්සේ කියනවා ලේන කුලේසිට ආගිය මඟතට ආවා නොසැලෙන පහන්ට බක්වේ. ලේන කුලේසිට කියලා කියන්නේ මේ කලන්දක ජාතකයේ තියෙනවනේ අර ලේනු දෙන්නේ පැටියා මෝදට ඇටච්ච වෙලාවේ මෝද ඉහින්න උත්සාහ කරන වලිගේ තෙමලා. ඒ කතාව මතක් කරන්නේ මේ. එදත් මේ අම්මා සොදරාව මෝද හිස් කරන්න උත්සාහ කළා. එහෙම කරන්න බැරි වැඩක්. අදත් මේ සංසාර සාගරේ හිස් කරන්න උත්සාහ කරන ඔහුට ඇය උදව් කරනවා. නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනල්ලක් වී. මේ ගීතය මට ගොඩක් සමීප. මේ යශෝදරාවති කවි මන්නදික කුඩා කාලේ හොඳට කටපාඩමින් මතක ඇතන මගේ මවට මේ යශෝදරාවති කවි හොඳට කටපාඩමින් ගායනා කරන්න හැකියාවක් තියෙනවා. යශෝදරාපති කියන්නේ අප්‍රකට කවියෙකුගේ ජන කවියෙකුගේ කතෘ අඥාතයි. අපි කවුරුත් දන්නේ මම අනුමාන කරනවා මේ මේකේ මේ 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 කවිවල තියෙන ස්වභාවය ගත්තාම මේ අනිවාර්යයෙන් මේ නුවර කලාවියේ මම දියුල් ලැබුණාට ඕක ලියන්නේ නැත්තේ සුදරාපති ලියන්නේ නැත්තේ කාන්තාවක් කියලා මම විශ්වාස කරන්නේ. ඔව් කිසියම් දින ඒක හිතන්න පුළුවන් කියන්නේ. ඔව් එක එක්කරාට හිතන්න පුළුවන් මේක එක විදිහට. අපි දන්නේ කතුරු කවුද කියලා. කොහොම හරි මේ නුවර කලාවේ කවුරුන් ලිව්වා කියන හැඟීම තමයි තියෙන මේ කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා අව්වේ තියෙන රස්මාල අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලික සෑදේවා තබංග හැරගිය දරුවෙක් එක්ක හැරගියපුවා මෙදා දඹදිව පරි අවමානය. නමුත් සති ගණන් නිරාහාරව සීමදුරු කවුලුවට වෙලා බලාගෙන තම හැරගිය මිනිසාට තමයි මේ ආශිර්වාද කරන්නේ. මේ යසෝදරාවට දැනුවත්කමක් තිබුණා නදීක මේ සිද්ධාර්ථ කියන්නේ හුදෙක් සැමියෙක් විතරක් නෙමෙයි. සිද්ධාර්ථ මේ ගිහි ගෙදර ඇරලා යන්නේ මුළුමහත් ප්‍රජාව වෙනුවෙන් යන්නේ. තනිව ලබා ගන්නා තනිව බුදු වෙන නෙමෙයි. තනිව තමයි බුදු වෙන එක ඇත්ත. නමුත් මුළුමහත් ප්‍රජාවක්ම ගලව ගන්න උන්ට ප්‍රඥාව සම්පාදනය කරන්න යන්නේ. ඒ සමූහය වෙනුවෙන් මේ කරන කැපකිරීම දරා ගන්න බිරිඳකට පුළුවන් වෙන්න ඕන කියන කාරණා. ඒක තේරුම් ගන්න. තම සාරගර්භ විග්‍රහයක් මේ ගීතය සම්බන්ධයෙන්. අපි කෙටි විරාමයකට යමු. ගිනි ඇවි අන්න නැගිනතු
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් ශාන්තිනී තෙමා වැටි නළල කුංකුමම් කුංකුමම් තෙමා හසේ අඩන චන්දිරන් මාන් පැලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට ලුටට තිරුවන්ගල් එළිය වැටීමේ උඹේ මුහුණ කියාගන්න ඇරි කවියකි දැන් වියේ සැලෙන උය ඇති වලලුය තරම් වරද කියා පන් කෙල්ලි වරද කියා අඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් සියල් සිරිත් දැකුල සුගන් මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන් තිරුකුරල් පොත අරින්න දැස පියාගන්න මහත්වරුනි මානෙළු මල මට සිමින්න දෙන්න ශාන්තිනි තෙමා වැටි නළල කුංකුම මම්තිමාහසි අඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් ශාන්තිනී තෙමා වැටි නළල කුංකුමම් කුංකුමම් තෙමාහසි අඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් මේ ගීතයේ සංගීතය ගත්තොත් ඇත්තම ඉතරා විදිහක දකුණු ඉන්දියානු සංගීත රටාවන් එහෙම නැත්නම් සංගීත භාණ්ඩ පසුබිමක් තියෙනවා මේ ගීතේ. මම හිතන්නේ ඒක ප්‍රස්තුත කාරණාවටත් ගැලපෙන විදිහට තමයි ඒක තෝරගෙන තියෙන්නේ. ශරත් කපුගේ සංගීතය කරලා. ඔහුගේ සංගීතය. මේ ගීතේ එහෙමයි. අධිකර අර මුල් ගීතේ වගේ මටත් මේකේ පොඩි මට ආචාරශීලී මේ වගේ වෙනවා. ඒ නිසා මම සිද්ධිය කියනවා මම එතකොට ඒක ඇදෙන්නේ නේ. මේ මම තමයි උනේ කියලා. මම හිතන්නේ මේක 1986 විතර දියුණු ගියේ මම දියුල් ගායනා කරු මගේ මුල්ම තැටිගත වෙච්ච ගීතය පටිගත වෙච්ච ගීතය මේක මේ එකල් නදීක මේ උසස් පෙළ හදාරන කාලේ ගාල්ලේ ජනප්‍රිය පිරිමි පාසලක උසස් පෙළට විද්‍යා විෂයන් තමයි අපි හැදෑරුවේ අපිට තියෙනවා මේ ප්‍රායෝගික පරීක්ෂණ ඒ කාලේ උසස් පෙළට තිබුණා 70 ගණන්වල මුල් කාලේ මම මේ කියන්නේ يعني තියරි පාස් වුණාම ප්‍රැක්ටිකල් කෝල් කරනවා. එතකන් අපි ඉන්න ඕන. ඒක එටි කාලේ පොඩි විවේකයක් තියෙනවා. මාස 3ක විතර පොඩි විවේකයක් තියෙනවා. දැන් මගේ පන්තියේ හිටිය මගේ මිත්‍රයෙක්, ඔහුගේ ඥාතියෙක් හිටියා මන්නාරම් ප්‍රදේශයේ. ඔහු මේ විවේකයේ ප්‍රයෝජනට ගන්න මන්නාරමේ ගියා. මගේ යාළුවා. ඊළඟ ඔහුගේ ඥාතිය ළඟ නතර වෙලා නිකන් හිටියේ නෑ. ඔහු මේ දෙමළ මේ ඉංග්‍රීසි පන්තියකට එහෙම ගියා. මේ දෙමළ පවුල් කීපයක් සමීපව ආශ්‍රය කරා මගේ යාළුවා. ඒ අසුරු කරපු එක පවුලක තමයි මේ ශාන්තිනේ කියන දෙමළ ජාතික දැරිය හිටියේ පාසල් දැරියක් යන පොදු 15ක් විතර මගේ මිත්‍රයාගේ වයස අවුරුදු 17ක් විතර ඒක. ඉතින් හවසට මේගොල්ලෝ මේ ගෙවල් වලට යනවා ගියාම මේ ඒගොල්ලෝ කිරි කෝපි හදලා දෙනවා. මේ වත්තින් දිලුම් කඩලා පිරිසි තිර අල්ලනවා.
හරි සංග්‍රහශීලී මිනිස්සු. ඒ කාලේ යුද්ධයක් ගැන හිතලවත් තිබුණේ නැහැ. හරි සංග්‍රහශීලී මිනිස්සු. හැබැයි අපේ යාළුවට ලොකු ගැටලුවක් තිබුණා. එයා දෙමළ වචනයක්වත් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මගේ යාළුවා මේ ඉංග්‍රීසි පන්තිය කට් කරලා කොන්වන්ට් එක කරන වෙලාවට පැනලා එනවා. ශාන්තිනි ඉස්කෝලේ ඇරලා එනවා. මගදී හම්බ වෙනවා. අනේ ඉතින් hina වෙනවා විතරයි කතා කරන්න දන්නේ නැහැ. මාස 10ක් විතර ගිහිල්ලා මේ අපේ යාළුවාට ප්‍රැක්ටිකල් කෝල් කරා. ප්‍රායෝගික පරීක්ෂණ වල කැඳවීම ලැබුණා. යාළ අපහු ගාල්ලට එන්න ඕනේ. එන්න කලින් දවසේ මේගොල්ලෝ අර මිත්‍ර පවුල් වලට රෑ කෑමට ආරාධනා කරා. ඒගොල්ලන්ගේ දෙරට ආරාධනා කළා. ඔක්කොම කෑම කාලේ වුණාට පස්සේ අපේ යාළුවා ඒගොල්ලන් ඉස්සරහට ගිහිල්ලා සිංහලෙන් කියනවා ඒ පිරිස අතරේ ශාන්තිනිත් ඉන්නවා. ශාන්තිනි කියන්නේ 15 වැනි දී පාසල් දෙරියක් කියලා මං කලින් කිව්වනේ. එයා කියනවා මං හෙට අපෝ ගාලට යනවා මට ආයෙත් මන්නාරමට එන්න ලැබෙන එකක් නැහැ කියලා. ශාන්තිනිල ගෙදර තිබුණේ මන්නාරම ඉඳලා තලේ මලා යන පාරේ පේසාලේ හන්දියල හන්දියක් තියෙනවා. ඔය හන්දිය ළඟ තියෙනවා මයිල් වාහනම් කියලා කඩයක්. ඔය කඩේ පිටිපස්සේ ගෙදර ඒගොල්ලෝ හිටියේ. ඉතින් ඒ වෙලාවේ අරම කිව්වම මං ආයෙ එන්නේ නැහැ කිව්වම ශාන්තිනි අඬනවා. හොඳටම අඬනවා. ඒක තමයි එකම එක අත්දැකීම. දැන් ඕක මගේ හිතේ තිබුණ කාලයක්. කාලයක් තිබිලා මම ගුරුවරයෙක් හැට වැඩ කරන කාලේ මොනරාගල 83 අර අවස්නාවත ජූලි මාසේ මගේ අස්පනාපිට මම දකින්නවා. වෙන්න ඕන නැති දේවල් ගිනි තැබීම් කොල්ල කෑම් ඝාතන හුඟක් දේවල් වෙනවා. මම බලන් ඉන්නවා. ඉන්නකොට මට මතක් වෙනවා මගේ යාළුවගේ ශාන්තිනිට දැන් මොන වෙලා ඇද්ද කියලා මට කල්පනා වෙනවා. ඒගේ කතාව ලියන්න ඕනේ කියලා මම උත්සාහ කරනවා. කොහොමද මේක ලියාගන්නේ? මට වචන කිව්වට මට සමාව දෙනවනේ. වචන විස්තර කරලාට කමක් නැහැ නේ. මම ඒක වර්ණනා කරනවා නෙමෙයි මේ හොඳේ. ශාන්තිනි තෙමා වැටේ නල්ල කුංකුම්. ශාන්තිනි නල්ලේ කුංකුම තිලකයක් තියෙනවා. ඒක තෙමාගෙන වැටෙනවා. ඇයි කුංකුම තිල තෙමාගෙන වැටෙන්නේ? කුංකුම තෙමා අහසේ අඬන චන්දිරන්. අහසේ ඉන්න හඳ අඬනවා. හඳේ කඳුළු වැටලා ශාන්ති තිලකේ බොඳ වෙනවා නල්ලේ තියෙනවා. ඇයි හඳ අඬන්නේ? පාන් පැලට ගිනි ඇවිලි යන්න නැගෙන දුම්. මේ ජාතීන් දෙක එකතු වෙලා හදපු ශුද්ධස්ථානයට පාන් පැලට කවුරු හරි ගිනි තියලා. ඒ දුම් වැදිලා හඳ අඬනවා. හඳේ කඳුළු වැටලා ශාන්ති තිලකේ බොඳ වෙනවා. දැන් අපිට ආරක්ෂාවක් නැහැ කාංචන. අපි එතන අපට ආරක්ෂාව තියෙන්නේ ඔයාගේ දෙවියන් වහන්සේ ගාව, අම්මගේ බුදුහාඳුරු ගාව. අපි එතෙන්ට යන්න. කඳුළු උඩට තිරුවන්ගල එළිය වැටීමෙන් උඹේ මුහුණ කියාගන්න බැරි කවියක දැන් ශාන්තිනගේ කඳුළු උඩට ඇගේ කනේ තියෙන තිරුවන්ගල එළිය වැටලා දිලිසෙනවා කවියක් වගේ කියාගන්න බැරි කවියක් වගේ. එයාගේ අත පුරවල වලලු තියෙනවා. මේ වලලු හෙලවෙනවා. බියේ සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්. ඔච්චර බරද ඔය උලන්. සියල් සිරිත් දැ කුලගොත් ඔබ ආපසු ගන්න. ඔක්කොම ජාති කුලගොත් ඔක්කොම ඕගොල්ලො තියාගන්න. මහත්තුරුනි ශාන්තිනේ විතරක් මට ශාන්තිනී තෙමා වැටි බලල කුංකුමම් කුංකුමම් තෙමාහසි අඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවි අඳ නැගෙන දුන් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට අඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අඳ නැගෙන දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්. අර මන්නරමගේ යාළුවා මේ මම කියලා හිතාගත්තත් මම විරුද්ධ වෙන්නේ නැහැ. අපි කියන්නේ හිටියේ කවුද යාළුවා කියලා. මම කියලා හිතාගත්තත් මම විරුද්ධ වෙන්නේ නැහැ. කමක් නැහැ. ඒක තමයි. මේ ගීතේ ලියුනේ කියන්නේ 985 විතර ලියුනේ. 86 විතර තමයි මම හිතන්නේ මේක තැටිගත වෙන්නේ පටිගත වෙන්නේ. නමුත් මේ අත්දැකීම ඊට ගොඩක් 83 විතර 70 73 74 මුල් අත්දැකීම. කියන්නේ ඔබ සහ ඔබේ මිත්‍රයා උසස් පෙළ කරන කාලේ. මගේ මිත්‍රයා. ඔබනේ ඔබේ මිත්‍රයා. ඉතින් ඇත්තටම අපි මුලින් කතා වුණ දේ තමයි ඔබ අපි එක්තරා විදිහකට පොඩි විසංවාදයකටත් එළඹුණා. ඒ කියන්නේ මේ යුගයේ තරුණයන් දේශපාලනික ප්‍රවේශයක් ගැනීම තමයි කලා මාධ්‍යයන් හරහා කියන එක.
මංගිතනවා ඒකට ඉතා හොඳ නිදර්ශනයක් ඔහුගේ ගීතය. ඊළඟ ගීතයට අපි යමු. සටහන් මකරා මුන්දානිය ගෙලේ තුනා නුඹගේ සිර කරලා පාට පාට සමනලියන් ඇලලි වැටෙන් දකිනා ඉන වඩන හිත් ගොමුවේ අඳුළු මලක් පිපුරා ඉන වඩන හිත් ගොමුවේ අඳුළු මලක් පිපුරා මර තුන්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ ඔට්ටැකිලිතිරෙන් බැසි රටා වැලපෙති මුකු තෝඩි තිරුවන්ද එළියට අත වනලා රමලාන් සඳ බලන්න එන්න පාතිමා රමලාන් සඳ බලන්න එන්න පාතිමා රමලාන් සඳ බලන්න එන්න පාතිමා මං හිතන්නේ ඔබෙම පටන් ගමු මේ ගීතය ගැන කතා කරන්න. නාදික මේ ගීතයත් රත් කිව්වා වගේ 1980 ගණන්වල ලියවිච්ච ගීතයක්. කවියක්. හොඳ කවිය. හොඳ කවියෝ තමයි වගේ පෞද්ගලික විශ්වාසය මේ කවියෝ. මෙතුමා හොඳ කවියෙක්. මහින්ද චන්ද්‍රසේකරත් හොඳ කවියෙක්. ඒතකොට ගීත රචක කියලා කහන්න යන්නේ නැද්ද? මං හිතන්නේ මෙහෙමයි. හොඳ කවි ගායකින් සංගීතඥයින් අතරටපත් වුණාම ගයන්න පුළුවන් ඒවා සිඳු වෙනවා. ගයන්න බැරි ඒවා කියවා රසනිදිහක් කවි වෙනවා. මගේ පෞද්ගලික අදහස එහෙමයි ඒ සම්බන්ධයෙන්. දැන් කවුද එතකොට ගයන්නම කියලා ලියන්න අයිතියක් නැද්ද අපිට? ඒවත් පුළුවන්. ඒවත් මම කියන්නේ කවි කියලා. මගේ පෞද්ගලික අදහසක් ඒක. ඒවත් මම කියන්නේ කවි කියලා. විශේෂ කවින් තමයි මේ. මෙතුමා විශේෂ කවියෙක් විදිහට තමයි මම දකින්නේ. ඒ වුණාට දිවුල් මෙහෙමයි. ගීතය සහ කවිය අතරේ ප්‍රබන්ධාත්මක වෙනස්කම් තියෙනවා. ඒවා දැනඉන්න අයට මේ දෙක වෙනම රචනා කරන්න අයිතියකුත් තියෙන පුළුවන්කම පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම අයිතියක් තිබුණා කිසිම මගේ පෞද්ගලික අදහස මට දැනෙන්නේ හොඳ කවි ඒවා ගායනා කරන කොට ඒවා ගීත වෙනවා. දැන් රන්තෙලඹුවේ කවි නුඹේ නමින් සෑය බඳිමි සේකර ලියන්න කවියක් දුකට කියන කවි පිලේ පැදුර හේනට අරගෙන කවි මගේ බිසේ උනේ ආසාපං කවියක්
සබඳාපි කඳුන මේ කවි. පැන මඩ කඩිති වැැවතාවලු වැහි කාලේ කවියක් මහින්ද ලිපු කවිය. එ ගීත වෙනවා ඒ ගායි ගායනකර පොම ොඳ ගීත වෙනවා මගේ පෞද්ගල මේක කිසියම් විවාධයක්ත්යයටපල මට හිතෙන විදිහක. කොමර මහින්ද ඒ කාලෙ ලියපු හොඳ කවියක් තමයි මේක. කපුගේ ශූරෙන් එතුමාගේ උපන්දින දවසක අගෝස්තු හත වගේ දවසක මේ ගීතයට තනුව නිර්මාණය කළේ. මේකේ අභ්‍යන්තර මේ ගීත කියවන දේ මංහිතර මටත් වඩා හොඳට රත්නම ජාතික සමග ගැන ගීත ලියලා ඒ පිළිබඳව අධ්‍යැකම් ලියලා මන්නාර්මත් ගිහිල්ල ශාන්තිනී වගේ විශිෂ්ට කවියකුත් ලියලා එතුමට පුළුවන් මේ ගැන හොඳ විවරණයක් කරන්න. ඕ මංහිතන්න මේ ඉවුල් කියන කාරණය මට පොඩි ගැටුමක් තියෙනවා අර කවි සහ ගීත වෙන්කිරීමේ රේඛාව පිළිබඳව ඒ සීමා මායිම් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා ඒක කතා කරන්න නෑ මම. මේ මහින්ද චන්දසේකර අපේ මිත්‍රයා මේ ඔහු ගුරුවරයෙක් හිට වැඩ කරන කාලේ පානම්පත්තුවේ පානම ඔහු පානම සහ පොතුවිල් ආශ්‍රිතව ඔය මුස්ලිම් ගම්මාන පිළිබඳ ලොකු නිරීක්ෂණයක් දුනා. ඔහු තරුණ කාලේ විවාහ වෙලා නෑ ඒක. ඔහු විවාහනේ පොතුවිල්වලදීම තමයි පොතුවිල්වල ඉඳපු කාන්තාව තමයි සිංහල කාන්තාවක් වෙන්නේ. ඉතින් ඒ මුස්ලිම් සංස්කෘතිය මේ නදීක මේ ඔය දෙමළ සංස්කෘතියටත් වඩා බොහොම ආවෘත සංස්කෘතියක් ඒක. ආවරණය වෙච්ච එකක් ඒක. ඒ කලාපයට වෙන කාටවත් අත තියන්න පිවිසෙන තහනම් ඒක ඇත්තට. කමක් නෑ ඒක. නමුත් මේ කිසිම සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා උසස් හෝ පහත් වෙන්නේ නෑ ඒක. ඒකයි මම කියන්නේ. ඒක උන්ගේ අනන්‍යතාව. ඒකට අපි ගරු කරන්න ඕනේ. අපි අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ඇති වෙන්න ඕන, ගෞරවයක් ඇති වෙන්න ඕන. එතකොට තමයි මේ සහෝදරත්වය තියෙන්නේ. දැන් ප්‍රේමය වගේ සංකල්පයක් මේකට ආවට පස්සේ දැන් ප්‍රේමය කියන්නේ කිසිම ජාතියක් කුලයක් ගෝත්‍රයක් මායින් කරන්නේ නැති මානව ධර්මයක්. මේකට මේ ওই ජාති කුල ගෝත්‍ර ආගම් මේව අදාළ වෙන්නේ නැහැ. මිනිස්සයා විතරයි ඒකට අදාළ වෙන්නේ. එහෙම තනකදී මෙහෙම මේ විස්තර කරනවා මෙයා මේ මුස්ලිම් ඉස්ලාම් භක්තික යෝතියක් දැකලා මරතෝණ්ඩේ රටා ඇඳී අතීක කුල හිතේ මුට්ටැක්කිලි තිරෙන් වැසි රටා වැළපෙතිය. හරි ලස්සන රටවල් මරතෝණ්ඩි අඳින්නේ අත්වල ඒගොල්ලෝ. හැබැයි ඒවා මුට්ටැක්කිලිෙන් වැහිලා රටා වැළපෙනවා. මේවට ඉලියට යන විදියක් නැහැ. මූකුතෝඩි තිරුවංගල එළියට අතවන්නා. මූකුතෝඩි තියෙන තිරුවංගල තුන ඒවා දිලිසෙන ඒවා. ආලෝකයට අතවන්නලා කතා කරනවා ඉන්න බැබලෙන්න කියලා. රාමලාන සඳ බලන්න ඉන්න පාතිම රාමලාන සඳ ඇතුලේ කොටු වෙලා නම් බලලා වෙන්න එළියට බැහැලා වෙල් එළියත් එක්ක හඳ බලන්න ඕනේ. හඳ තියන්න ඕනේ ඒ පසුබිම් මහසේ විශාල ලොකු වාසක. කවුළුවෙන් හඳ බලලා වැඩක් නැහැ. ඒ සඳහා ඇයට ආරාධනා කරනවා. මම මුළු මහත් සමස්ත මේ සෞන්දර්ය විඳ ගන්න ආරාධනා කරන ආරාධනාවක් මේක. වාංගුවන්ට පූජාවේ තුන්යමට වැහිනා තාංගු දෙහිින් දුකක් හිතියට ගුලි ගැහිලා පූජාවේ යාඥාව ලැහෙනවානේ මුස්ලිම් දේවස්ථානවල. කාන්සියට පැලලි වැටේ කවුළු දොරින් නෙබෙන ඉන්නම් බැරුව එලි ඇතුළේ කොටු වෙලා පැලලි දොර ඇල්ල පොඩ්ඩක් කාන්සියට එළියට බලනවා. ඉබිකම් කරලා බලනවා. අනේ ආදරණීය ඉල්ලීමක් කරනවා. හීසර ගෙට යනවා හිත දොරකඩ තියලා. ඒ හිත පොඩ්ඩක් තියලා යන දොරකඩ කියලා ඔය ඉල්ලන. හරි කාරුණික ඉල්ලීමක් නේ. හරි ලස්සනයි මේ රූපකාර්ථ පෙළගස්සන විදිහ හරි අපූර්වයි. එළුරෑනේ වැලිපාරේ පීසටහන් මකලා මුන්දානිය ගෙන නඳුනා ඔබේ හිසර. ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ සත්‍ය මහින්ද දැකපු දෙයක් හෙන්ඩේර් සංස්කෘතියේ. දැන් මටත් මුණ ගැහෙනවා ඒගොල්ලෝ ඔය පාර යනකොට 3400 එළු රංචු දක්කගෙන යන මුස්ලිම් යුවතියන් කාන්තාවන් ඉන්නවා ඇත්තටම. ඔය මේ පළාතල රින්දූර් පැත්තේ ඔය ඔළුවෙල් පාර යනකොට ඉන්නවා දිගටම ඉන්නවා ඒගොල්ලෝ. පාට සමල්ලියන් පැල්ලි වැටෙන්නේ බිනා හීන වඩන හිද්දුමුවේ කඳුළු මලක් විකුණා. මොකද කරන්නේ ඇතුළට වෙලා පිපෙනවා ඒ කඳුළු මලක් පිපෙනවා. පෑහෙන්න බැරි සංස්කෘතික පාලමක් හදන්න උත්සාහ කරන තනියෙන් උත්සාහ කරන තරුණයෙක් මේ. පෑහෙන්න බැරි වේ. ඉතින් මොකද කරන්නේ? දන්නවනේ මේ අධික මේ අනන්‍යෝනි සංස්කෘතියෙන් ගරු කරන්නේ කොච්චර වටිනවද කියන තාගෝර් යනවනේ ටජමහල බලන්න. ටජමහල බලන් ඉන්නකොට තාගෝරට යෝජනා කරනවා මිත්‍රයෙක් තාගෝර කලින් දැකලා තිබුණේ නැහැ මේක ටජමහල කියන්නේ සාජාන් හදපු එකනේ මුම්තාස් මහල් මතක් වෙන්නේ. ටිය රූප ලව් චීකුද චීකුද ටයිම්
ප්‍රේමයේ කඳුළු ටියර් ඔෆ් ලව් කියලා. ප්‍රේමයේ කඳුළු බිඳුව කාලයේ කොපුල මත වතල කියලා කියන්නේ. ටජ් මහල ගැන කියන ඔක්කොම දේවල් තියෙනවනේ එතන. කාලයේ නැමැති කම්මුළු වැටිච්ච ප්‍රේමයේ කඳුළු බිඳුව මේක. කාලයේ නැමැති කම්මුළු වල කියන්නේ මේක අකාලිකයි. කොච්චර පරණ වෙන්නේ නැහැ මේක. තාකෝර කල්පනා කරේ නැහැ මේක මුම්තාස් සාජහන් කියන්නේ ඔහුගේ ආගමික සාමයික සීමා ඉක්මවපු කෙනෙක් කියලා ඔහුට වැදගත් වුණේ ප්‍රේමය විතරයි. ඒක ඒකෙන් ප්‍රේමයක් මේක තියෙන්නේ. කෙටි විරාමයකට යමු අපි. විරාමෙන් පසු නැවතත් මුණගැහෙමු. ඔබ මගින් වෙන්නෝ
ඇසට අසුවන මායිමි බමර සැන කෙලි මල්විලේ ලස්හෝ ලැවූ ගිනි ඇවුලු නාසිත ඔබ මගින් වෙන්නු අපි මේ ගීතේ සාහිත්‍ය පාර්ශ්වයෙන් ඉස්සලා ප්‍රවේශයක් ගමු. සාහිත්‍ය පාර්ශ්වය නේද? නලීක මේ ගීතේ රචනා කරන්නේ මහින්ද ඉස්සනායක. මොකද රජරට කලාපෙන් බිහි වෙච්ච මහින්ද චන්ද්‍රසේකරලා මහින්ද ඉස්සනායකලා විශාරද කපුගේ සහ පල්ලේගම හිමිරතනඳුර. ඔව් දිවුල්ගනේලා එක කාලේ බිහි වෙච්ච ওই පල්ලේගම හිමිරතනඳුර ගොඩාක් ඉන්නවා රජරටෙන් බිහි වෙච්ච ශිල්පීන්. ඒ අතරේ රජරට පූර්වගාමීෙක් තමයි මහින්ද ඉස්සනායක කියන්නේ. ඔහු අතින් රචනා වෙච්ච මේ ගීතේ මේ මං කැමති ගීතේ මේක මේ වචන තේරෙන්නේ නැහැ නේ හුඟ දෙනෙකුට. ඒ නිසා මං කැමති මේ වචන ටික විතරක් පැහැදිලි කරන මුලින්ම. මේක වියෝගය පිළිබඳ ගීයක් තමයි. වියෝගය වුණාට මේකේ සම්ප්‍රයෝගයක්ත් තියෙනවා. ඒ ප්‍රයෝගය වගේම සම්ප්‍රයෝගයක්ත් තියෙනවා. ඇසට අසුවන මායිමේ බමර සැනකිලි මල්විලි. මේ ජීවිතය හරියට කාංචන ඇහැට අහුවෙන මානයක් දක්වා මල් විලක් වගේ මේක. මේකේ බඹර සැනකෙලියක් තියෙනවා. බඹරුන්ගේ ඒක කෝලාහල වෙච්ච සැනකෙලියක් තියෙනවා. ඒ මල් විලට ව්‍යසනයක් පැමිණෙනවා. මොකද ලස්සෝ ලැබුගිනි ඇවුළු නාසිත මේ මල් විලම ගිනි ගන්නවා. ඌ මගෙන් වෙන්න ඌ දිනේ. වෙන්න වෙච්ච වෙලාවට මේ මල් විලම ආකුල වෙලා අර තිබිච්ච සාමයික පරිසර නැති වෙනවා. ඊට පස්සේ කවියා කියනවා මේ මොනවද වෙන්නේ? ਉਹ මතක් කරන වෙච්ච දේවල්. සිය පතක් මත විසුල පිණිකැට සැඩ සුලංගද සරසරින් හිට. සිය පතක් නිලුම් මලක තියෙන මේ පිණිකැට සුලං සැඩ සුලඟක් ඇවිල්ලා සරසර ගාලා බිමට වැටෙනවා. දැන් උන් සමහර මම දැක්ක සමහර ගායකයෝ ආධුනිකයෝ කියනවා මේක හරසරින් කියලා. හරසර නෙමෙයි සරසර. හරි අපූර්වද මං සරසර ගාලා වැටෙන එක මහින්ද ඉස්සනායක සරසරින් කියලා අප හදා ගන්නවා අපූර්ව එදුමක්. එතකොට ඔයාට මතක් වෙන්නේ මොකක්ද දන්නවද? එතන මතක් වෙන්නේ මගෙන් රිදවුම් දෙවුණු මොහොතක ඔබේ වත මට නැගී සිහියට. මගෙන් රිදවීමක් ලැබිච්ච වෙලාවේ ඔය අඬන්නේත් එහෙමයි. කඳුළු වැටෙන සරසර ගාලා. හරියට ගැලපෙනවනේ. මූණ එළුම් මලක්, මූණ තියෙන කඳුළු අර පිනි වැටෙනවා වගේ වැටෙනවා. ඔහු ගලපනවා හරියට මේ සංකල්ප රූපදේ ගලපනවා. සතර අත පෙති විහිද විකසිත මලේ මල්මී මමනේ උරුදැක පෙති හතර පැත්තට විදහාගෙන මේ නිලුම් මල පිපෙනකොට මල්මී මමනේ උරුදැක මුදෙන කියන බමනේ උරුකේ බමනෝන් මමන කියන්නේ වැගිරනවා කියන එක මමනෝ කියන්නේ වැගිරනවා කියන එක මලක මල්මී වැගිරෙනකොට ඔබේ එයාට මතක් වෙනවා ඔබේ ලවණත සැදුණු මේවිත මත්කලා මතකයි මගේ සිත අන්නේ මී වගේ තමයි ඔබේ ලවණත සැදුණු මේවිත මගේ හිත මත්කලේ කියලා හරි අපූර්ව සංකල්ප රූප ගැලපමක් කරනවා මේ මහින්ද මේ ගීත ලියනකොට. මේක මතක් වෙනකොට මේ මට නොකියෙන් බෑ නදීක මේ කෞසලමිනේ කුසරජ්ජරුව දාලා යනෝනේ පබාවතී යන්න සාගලනට හැරලා යනෝනේ යන්න. එයා ප්‍රේමේ මේ මියක්ලු මාහිමි කියලා යන්නේ මේ යකාලු මගේ මිනිහ කියලා යන්නේ. මේ යනවා යන්නේ හැරිලා සාගලනට යනවා. ඊට පස්සේ කුස කියනවා හැබැයි ඇත්ත තමයි මං එයාට වැරදි කළා. මම මොනවද කර වැරදියාට රතොට රතදියෙන් කොපොල පතලේ බෙදියෙන් තනහස මුසකලෙන් නිදසිමුළු මා නුබියට මම වැරදිකලා මං කර වැරදි මෙන්න මේවා රතොට රතදියෙන් යාගේ තොල්වල තිබිච්ච රතම උරාගත්තා රතොට රතදියෙන් කොපොල පතලේ කම්බුල්වල තිබිච්ච පතලේක බිඳලා දැම්මා තනහස මුසකලෙන් පවදර නැමැති හංසේ මූර්ඡාවටපත් කරා ඔන්න මං කරු වැරදි ඉතින් මට මේම නොකර හරියනවද යා ඔන්න මං කරපු වැරදි. ඒ වගේ එකක් මේ කියන්නේ මේ. සිය පතක් මත විසුල පිණි කැට සැඩ සුලංගද සරසරින් හෙත සිය පතක් මත විසුල පිණි කැට සැඩ සුලංගද සරසරින් හෙත මගින් රිතුම් දෙවුණු මොහොතක ඔබේ වත මත මේකට හැබැයි මහින්ද නම් කියන්නේ මේ රුළුගෝමින්ගේ සුළු කරිම දාවතේ සිද්ධියක්. ඒ වර්ණනා රීතිය තමයි මේක තියෙන්නේ.
එකටික දිග කතාවක් මං කියවට කම නැත්තම් මං කියනවා ඉතින් ඕන්න මහින්දත් කියනම නිසා නේද කියන්න පුළුවන් ඕ දැන් උරුලුකෝ සුළු කලින් උදාවතේ ලියනවා චුල්ල කාලිංග බෝධි ජාතකයේ මූලාශ්‍ර කරගෙන උරුලුකෝ මේ ලියන්නේ ඔව් උරුලුකෝ මේ කාලිංග ජාතකයේ කියලා කියනවා නිසංක මල්ලේ කාලණ හිටි නිසා කාලිංග උරුලුකෝ මේ භාෂාවට කියනවා කාලිංග ඉලුව කියන එහෙමත් කියනවා ඒ සුළු කලින් කුමාරයා කැලාව දිනවා රාජ්‍යත්වයෙන් පිටුවහල් කරලා කැලාව දිනවා. ඒ රාජ්‍යයේම තවත් කුමාරිකාවක් සුළුකලින් කුමාරිකල එයත් කැලෑවින්. දවසක් මේ සුළුකලින් කුමාරයා ගඟේ යනකොට මල්දාමයක් දැකලා මල්දාමේ බොහොම සීගල් ගෙත්තමක් මේක. හිතනවා මේක කරන්න කෙනෙක් උඩ ඇති කවුරු හරි කියලා හොයාගෙන යනකොට ගහක් උඩ සපු ගහක් උඩ ඉන්නවා සුළුකලින් කුමාරි. ඒතර කියනවා මෙයා දන්න තරම් දේවල් කියලා කියනවා මේ කියග සොඳුර මහබඹුතේ මෙහි සඳින් සොමිගෙන රන්ගලෙන් පහන් පැහැ උකහාගෙන වනවිලෙන් මත් හස්යෝලක්ගෙන ලහෝපල්ලේ මෙලකක්ගෙන ලහෙල් මැල්ලෙහි සීලස්ගෙන තුන් රත්්‍යුමක් හැර දෙකක් තබා එකක් හිරාගෙන තී මවා තිගේ ලය කිසේ ගල කළේ හොයි මෙයා ඔක්කොම මල්වලින් හදන්නේ අදලා මේ පපෝ විතරක් ගලක් කරලා තියෙන එහෙම කියන්නේ ඊට පස්සේ සුළුකලින් කුමාරයා මෙදෙන වියෝ වුණාට පස්සේ කියනවා එකල්ලි සුළුකලින් කුමාරට වන වනසෝකල් බොල්විය වනසෝකල් විරහසෝකේ වැඩි වෙනවා වැසිදාර හා සම කඳුළු දාරා වැගෙන දිගත්ති දේවගත් මත් බලා පෙළද කිරිවලාසේ පැනින මේ මහා මේ වර්ෂා කාලයේ ගිම්හානයක් වගේ දැනුණා යාට ඒ වර්ණනා රීතිය මේ මහින්ද පාවිච්චි කරනවා මේ ගීත ලියද්දී මමන මද පොදුම රජස්ත්‍රයේ සිනිත්‍රයේ පෙනින මල් වලින් වැටෙන මේ මල් රේණු දූවිලි වලාවක් වගේ පේන යාට ගිම්හාන කාලයක් වගේ මේක. ඒ වර්ණනා රීතිය තමයි මේ පාවිච්චි කරන්නේ. මේක අපූර්ව මේ හරිම ව්‍යක්ත චේක ප්‍රයෝග පාවිච්චි කරපු ප්‍රබන්ධයක්. සතර අතපෙත විහිද විකසිත මලී මල්මි මමන යුරු දැක සතර අතපෙත විහිද විකසිත මලී මල්මි මමන යුරු දැක ඔබේ ළඟ නැත සතුන මීවිත මත්කලා මතකයි මගේ සිත ඇසට අසුවන මායිමි බමර සැන කෙලි මල්විලේ ලස්සු ලැවූ ගිනි ඇවුලුනා සිත ඔබ මගින් වෙන්නෝ දිනේ ඇසට අසුවන මායිමි බමර සැන කෙලි මල් ලස්සු ලැබූ ගිනි ඇවුලුනා සිත ඔබ මගින් වෙන්නෝ දිනේ විරාමයෙන් පසුව නැවතත් සඳගිරි මුදුන වැඩසටහනත් එක්කයි ඔබ එකතු වෙන්නේ. අද ගීතාවලිය මම විශ්වාස කරනවා ඔබ ඉතා රස විඳින්න ඇති සහ ඒ ගීතාවලිය පිටපස තියෙන සාහිත්‍යමය ගැඹුර ඔබ මම හිතන්නේ අත්විඳින්න ඇති ඔබ දැනගන්න ඇති. අපි ඉතාම සහෝදරාත්මකව ආදරෙන් ස්තුතිවන්ත වෙනවා ඔබ අද වැඩසටහනට පැමිණියාට කරුණාත් දියුර්ගනේ අපේ ප්‍රවීණ ගායන ශිල්පියා. අපි කතා කළා ඔහුගේ භාවිතාව ඔහුගේ හඬෙහි තියෙන ගුණාංගයන් ඔහු
කළ ප්‍රබල මෙහෙවර ලංකාවේ සමකාලීන ගීත කලාවට. මං හිතනවා මම ඒ ඒට වඩාත්ම සුදුසු රත්නශ්‍රී විජේසිංහයන් ඔහුට මම ඉඩ දෙනවා. අද අවසාන ඇත්තටම මේ මං හිතන්නේ අපි දියුල්ගණය කෙරෙහි තැබු බලාපොරොත්තු තවමත් තියාගෙන ඉන්නවා. ඔහුගේ අවුරුදු 9ක විශ්‍රාම කාලයට සමුදෙන්න ඕන. දැන් විශ්‍රාම කාලය ඉවරයි අවුරුදු 9ක. දැන් වැඩ පටන් ගන්න කියලා අපි ආරාධනා කරනවා ඔහුට. මොකද මේ මේ වල් බිහිවේගෙන යන අවරසිකත්වය වර්ධනය වන රසික සමාජය සංගීත සාහිත්‍ය ශේෂ්ත්‍රයට ඔබේ ආගමනය අත්‍යවශ්‍යයි මේ කාලේ. එනිසා දියුල් වැඩ පටන් ගන්න. ඒ සඳහා ඔබට ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි පළවෙනි යෝජනාව මගේ. ඊළඟට මේ අවසන් වරට ඔහු ගයන්න යන ගීතය ගැන කියන්න ඕනෑ. මේ අධික එක මේ මම ලියපයක් නිසා මට අර සීමාව ඉඳගෙන මේ කාරණය කියන්න වෙනවා. මේක මේ තරමක් ජනප්‍රියයි කියලා මං හිතනවා. යමු සෙල්ල කතරගම. කතරගම නෙමෙයි සෙල්ල කතරගම. සෙල්ල කතරගම කියන්නේ මේ කතරගම දෙවියෝ ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා එයාට එහේ බිරිඳක් ඉන්නවා තේවාණි අම්මා කියලා. එයා දාලා එහේ ආයේ තියලා මෙහායි මෙහෙ එන්නේ. ඇවිල්ලා මෙහෙදී වල්ලි කියන වැදි කාන්තාවක් ඇයට ඔහුට මුණ ගැහෙන්නේ සෙල්ල කතරගමදී. සෙල්ලම් කතරගම කියන එක තමයි මේ සෙල්ල කතරගම කුඩා කතරගම කියලත් කියනවා. නමුත් සෙල්ලම් කාලය ගත කරේ එතන. අදත් කතරගම දේවාලේ පෙරහැර යනකොට මේ වල්ලියම්ම දේවාලයට යනකොට සෙල්ල කතරගම රැයට යන්නේ පෙරහැර ලයිට් නිවාගෙන යන්නේ. ඔක්කොම සියලු පන්දම් නිවාගෙන විදුලි එළි නිවාගෙන යන්නේ. මොකද මේක හොර ගමනක්නේ ගියේ එදා. ඒක එක සංකේතවත් කරන්න කාටවත් නොපෙනෙන්න වල්ලි මුණ ගැහෙන ගියේ ගමන සංකේතවත් කරන. අදත් එළි නිවාගෙන යන ගමන පෙරහැර යන්නේ එහෙමයි. ඒ සෙල්ල කතරගම මේ මේක ලියද්දී මේ නදීක මේ මට මූලාශ්‍ර වෙච්ච ජන කවියක් තිබුණා. ඒ ජන කවිය තිබුණේ මේ මුල්ලපිටියේ කේජ සිල්වා විජේශ්‍රී වර්ධන රාල මොහන්දිර රලහමගේ පොතක් තියෙනවා. මේ ජනශ්‍රුති පිළිබඳව ලියවිච්ච ජන කවි එකතුවක්. ඒක තියෙනවා මේ දකුණු පළාත එකක්. මේක එක මුලාදෑනියෙක් ඉස්සර කතරගම යන්න මේ හරි අමාරුයි. මොකද දේපල ලියා දීලා යන්න ඒගොල්ලෝ ජීවිතේ මොකද වන සතුන් වන ගහන මෙදී යන ගමනක් මේක. ඒ ඒ ලියද් ඒ පිටත් වෙච්ච කියපු කවියක් මේක. මම යනව කතරගම් මගේ කෙල්ල බලාගම් මගේ කොල්ල බලාගම් ඉඳා කාසි ලෙල්ලි අරගෙන ලනු අඹරාපං කොල්ල වැටේ ලිඳවට වැට නොකඩ තියාගම් පොලිසියගේ හරකී එවි කළුල්ල බැඳපං මම යනව කතරගම් මගේ කෙල්ල බලාගම් මගේ කොල්ල බලාගම්. ඔය ජන කවිය තමයි මේ මූලාශ්‍ර වෙන්නේ මේක ලියන්න මට. හැබැයි මම මේක පඩා මේ පටු ওই මානව හැඟීම් කියනට වඩා මොයි පුද්ගලානුභූති කියනට වඩා කතරගම කියන්නේ සියලු ආගමික සාමයික ජාතීන් එකතු කරපු තැනක්. මෙතන බෞද්ධයන් එනවා, හින්දුන් එනවා, ඉස්ලාම්, ක්‍රිස්තියානි ඔක්කොමගේ එන තැනක් නේ මෙතන. කවුද මේකේ ඒකේ ඉන්නේ? ආනන්ද සරෝජා රාමන් අනුරාධා. ආනන්ද සරෝජා රාමන් අනුරාධා නානතොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි හාදුදී ගඟ නොබෙදී එකට කළා. මේ ඔක්කොම එකට නෑව කියලා මැණික් ගඟ බෙදෙන්නේ එකට යනවා. මේ සාදුකාරයයි සංගීත සාදයයි. මේක ලෞකික පැත්තකුත් තියෙනවා සංගීත සාදයකුත් තියෙනවා. කවඩිනට නෑ සාදුකාරය කිරිවෙහෙරෙන් එනවා. ලෞකිකත්වය ලෝකෝත්තරය දෙකම මුණගස්සන තැන කතරගම. ජාතින් සියලු කුල ගෝත්‍ර ජාතික ආගම් වේද මතක අමතක කරලා එකතු වෙන තැන. එතන තෝරගත්ත හොඳම වර්ගය සහෝදරත්වය නිරූපණය කරන්න පුළුවන් තැන කියලා මම තෝරගත්ත. ඒකට මම අර යන කවියෙන් ගත්ත ආකෘතියත් භාවිත කළා. මම හිතනවා මේ මොන හරි වෙන්න ඇති කියලා. ඔව් මේ ගීතය ඉතාම ජනප්‍රිය පවා වුණා මම හිතනවා. සෑහෙන ජනප්‍රිය. දිවුල් මම හිතන්නේ දිවුල් ගායනය හරිම මේ 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 ජව සම්පන්න ගායනයක් ඒක නේද? ඔව්. අනිත්කුත් ඔහුගේ ගානාවන් එක බැලුවයින් පස්සේ මේ ගීතයේ තියෙන රිද්ම මේක ඉතා වේග රිද්මයට යන මාත්‍රා 6 8
ඉදමට යන කපුගේ තමයි මම හිතන්නේ සංගීත සංගීතවත් කළේ ඔව් මම හිතනවා ඔහු කපුගේ සංගීතඥයෙක් හැටියට ඔහුගේ භූමිකාව අපි නැවත සලකා බැලිය යුතුයි කියලා මොකද ඔහු සංගීතඥයෙක් හැටියට ගායකයෙක් කරනවා සංගීතඥයෙක් හැටියට කළ මෙහෙවර ඉතා පුළුල් හැටියට මමත් කල්පනා කරනවා ඉතින් අද වැඩසටහනේ අවසාන ගීතය දක්වා අපි අවිල්ල ඉන්නවා අපි කැමති ඔබෙනුත් යම් අදහසක් දැනගන්නට මේ අවසානයේ සම කැමති නැති මේ වැඩසටහන පිළිබඳ යමක් කියන්නේ මේක විශේෂ වැඩසටහනක් වෙන්නේ ඔබ දෙපළ නිසා ඒක හේතුව මම මෑත කාලේ දැන් වැඩිම ආකර්ෂණය දිනා ගන්න කලා මාධ්‍ය විදිහට මම පෞද්ගලික විශ්වාස කරන්නේ ගීතේ සින්දු කියන එක. එතකොට මේ ගීතේ මගේ පෞද්ගලික අදහස නම් ගීතයක් රසිකයින් අතරට ඉස්තරලාම යන්නේ රසිකයින් ඇද බැඳ ගන්නේ ගායකයාගේ හඬ කියන එක හඬ නිසා. එතකොට හොඳ මధుර තනුවකුත් අවශ්‍යයි ඒ තනුව නිසා. එතකොට ඊට පස්සේ මේ ගීතේ මේ ප්‍රඥාව දල්වන්න අවශ්‍ය නම් මේක ලොකු සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් බව රත්නශ්‍රී වගේ විශිෂ්ට කවින් තීරුම් ගන්නවා. ඔවුන්ගේ අතර මේ මෙවලම අහුණන් පස්සේ ඔවුන්ගේ හිතවල තියෙන සියලුම දේවල් මේ ගීතය හරහා කියලා සමාජය දැනුවත් කරනවා. මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය තමයි මේ සාහිත්‍යමය පැත්ත ඉතාම විචිත්‍රව ආකර්ෂණීයව මෙතුමා පැහැදිලි කරන අතර ඔබ ඒක තමයි මේ වැඩසටහනේ විශේෂත්වය ඔබ මේ ගීතවල සංගීතය ගායකයාට ගයන්න පුළුවන් ප්‍රමාණය ඒ සංගීතමය පැත්ත අපූර්වට විග්‍රහ කරනවා එතකොට මේ තුන් ඈඳුතු නිර්මාණයට ලොකු සාධාරණයක් ලොකු කිරාමැන බැලීමක් කරන්න පුළුවන් පොදු රසිකයින්ට එහෙම එකක් මම මේ වැඩසටහනේ දකිනවා ඒක තමයි මට මේකේ තියෙන විශේෂත්වය ඔබට ඉතාමත් ස්තුතියි ඔබේ විග්‍රහය මම හිතනවා රත්නශ්‍රී අයියටත් මටත් ඉතාම සතුටට කාරණාවක් අපි අද වැඩසටහනින් සමුගන්නට નિયમિતයි මේ මොහොතේ මේ ගීතයත් එක්ක නමුත් මා විශ්වාස කරනවා අපි ලද ආග්ලාදය මෙතන ඉන්න අපි සියලුම දෙනා ලද ආග්ලාදය ඔබත් එලෙසම ලබන්නට ඇති රත්නශ්‍රී අයියට වෙනදා වගේම ස්තුතිවන්ත වෙනවා ඔබේ මැදිහත් වීම ඔබේ විශ්ලේෂණයන් සම්බන්ධයෙන් ඔබ ඊටාම ගැඹුරු කලාපයකට අපි ඇදගෙන ගියා ඔබේ විශ්ලේෂණයන් හරහා ඔබේ හඬින් ඔබ අපි ඒ ගැඹුරු මානෙ ඇදගෙන ගියා ඔබටත් ස්තුතිවන්ත වෙනවා නැවතත් අපේ වැඩසටහනටම ගැන අපේ ප්‍රවීණ ගායනවේදී කරුණරත්න දේවුල්ගණේ ගායකයන්න්ට ගිතාරු වාදකයා ලසන්ත ඔබට ස්තුතියි සහෝදරයා කාංචන නිහඬ සංගීතඥයෙකු ඔබ මා දන්නවා ඔබට ඉතාම ස්තුතියි සුරංග ප්‍රකාශන වාදකයා ඔබට ඉතාම ස්තුතියි අවසාන ගීතයත් සමගින් අපි ඔබෙන් සමු ගන්නවා ආයුබෝවන් සෙල්ල කතරගම් ඔබ එන්න යනවන කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවන කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ ඉන්න යනවනම්
නන්ද කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් ගමු සෙල්ල කතරගම් ඔබ ඉන්න යනවනම් නන්ද කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවනම් නන්ද කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවනම් නන්ද කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම්